මුළු දිවයිනේම තියෙන හැම ජලාශයකම ජල මට්ටම 50%කට පමණ අඩු වෙලා තියෙන්නේ. ජල සම්පාදන මණ්ඩලය සතු ජල මූලාශ්‍රවල 50%ක පමණ ජලය අඩු වී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන අමාත්‍යවරයා ඇතුළු මණ්ඩලයේ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කිරීමට අද පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඇත්තටම අපේ ධාරිතාවයේ දැනට අපේ ජල සම්පාදන ක්‍රමවල මේ මුළු දිවයිනේම තියෙන හැම ජලාශයකම ජල මට්ටම 50%කට පමණ අඩු වෙලා තියෙන්නේ. නමුත් අපි තවමත් ජල සම්පාදනය කරමින් සිටිනවා. සමස්තයක් විදියට ගත්තොත් ලංකාවෙම ජල සැපයීමෙන් අපේ මේ දක්වා ජනතාවට නිකුත් කිරීම අඩු වෙලා තියෙන 9%ක් පමණයි. ලබුගම සහ කලටුවාව යන ජල මූලාශ්‍ර දෙකෙහිම තියෙනවා මෙම මාස දෙක සඳහා අවශ්‍ය ජලය. අපිට ඒක කළමනාකරණය කරගන්න පුළුවනි. ලබතලේ සහ වියගම ජල පුම්පාගාරවල ජල මට්ටම අවශ්‍ය මට්ටමට පවත්වා ගැනීමට පුළුවන් වුණොත් අපිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ජල සැපයුම මේ අඛණ්ඩව සිදු කරගෙන යන්න පුළුවනි ඒ දක්වා. හැබැයි අපි සමහර ජල සම්පාදන ක්‍රමවල අපි මුර ක්‍රමයේ යටතේ තමයි ජලය මේ ලබා දෙන්නේ. අපි ජල සම්පාදනය කරන පැය ගණන සීමා කරන්නට සිදු වෙනවා දවසේ ඒ තියෙන ජල පරිමාව මත. ඒක කළමනාකර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා තමයි අපි මාධ්‍ය දැනුවත් කිරීම කරන්නේ අවශ්‍ය පමණට පමණක් පරිහරණය කරන්න කියලා. ගෘහස්ථ නොවන කටයුතු සඳහා පරිහරණය කරන්න එපා කියලා මේ පානීය ජලය මේ අවස්ථාවේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.